දිවයින අවට පහළ වායු ගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයින තුල නිර්මාණය වී ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර දකුණ වයඹ සබරගමුව මධ්‍යම පළාත්වල මෙලෙස වැසි තත්ත්වයේ වර්ධනයක් දක්නට ලැබෙන අතර බස්නාහිර මධ්‍යම වයඹ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 101ම වූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. අනෙකුත් පළාත්වල සාමාන්‍ය මිලිමීටර් 50 75 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තමයි තියෙන්නේ. වර්ෂාව පවතින විට తాවකාලිකව තද සුළං ඇති වෙනවා. විශේෂයෙන්ම ජනතාවට මතක් කරන්නේ අකුණු අනතුරු වලින් සිදුවෙන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන එක. ඒ අනුව ගත වූ දිනේදී වැඩිම වර්ෂාපතනයක් වාර්තා විය ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ හැගොඩ ප්‍රදේශයෙන් වන අතර එම ප්‍රදේශයට මිලිමීටර් 142.5ක වර්ෂාපතනයක් ලැබී තිබුණා. මෙලෙස ගංගා ආශ්‍රිත ප්‍රදේශයන් වෙත ඇදහැලෙන වැසි හේතුවෙන් අත්තනගලුවේ දුනුමාලේ ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වී ඇති බැවින් එම ප්‍රදේශයේ පහත් බිම්වල ජීවත් වන ජනතාව අවදානෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ. ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර ප්‍රදේශ කිහිපයක පහත් බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනයක් සිදු වුවහොත් විශේෂයෙන්ම ධාරා ප්‍රදේශවලට අත්තනගලුවය කැලණි කළු ගින් සහ නිල්ලලා කියන ගංගාවලත් ඒ වගේම මහාඔය කියන ගංගාවත් අවට පහත් බිම්වල ප්‍රදේශ පදිංචි ජනතාව අවදානයකින් පසුවීම වැදගත්. මේ අතර පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් ගාල්ල කළුතර රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායම් අනතුරංගයම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පියවරගෙන තිබෙනවා. ගාල්ල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දුම්රිය ස්ථානයේ ආසන්නයේ පිහිටි බිංගේ ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා සිදු වුණා. මේ අතර සාලිය වැව නීලබැම ප්‍රදේශය හරහා හමාගිය සුළඟකින් එම ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි වී තිබුණේ මෙලෙසින්. ඇදහැලෙන අධික වැසි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහන 8 කිලෝමීටර 60 සීමාවේ ධාවනය කරන ලෙස රියදුරන්ට උපදෙස් ලබා දෙමින් පෝරු ප්‍රදර්ශනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණා. යතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දිවෙනේ මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බේරුවල සිට හම්බන්තොට පොතුවිල් මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් වැසි සමග හමන සුළඟේ වේගය 8 කිලෝමීටර 60ත් 70ත් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවත් එම නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල සිදු කරන දීවර සහ නාවික කටයුතුවලදී අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර සහ නාවික ප්‍රජාව වෙත දැනුම් දෙනවා. මේ තත්ත්වයේ බොහෝ විට ඉදිරි දින කීපය තුළ පවතිනවා. විශේෂයෙන්ම අලුත් කාලගුණික දත්ත ලැබෙනකොට අපිට මේකේ පහව යන අවස්ථාව පැහැදිලිව කියන්න පුළුවන්. කෙසේ නමුත් මේ තත්ත්වය අඩු වැඩි වෙමින් 19 වෙනි දින දක්වාම පවතින තත්ත්වයක් පෙන්නුම් කරනවා.